කියලා අපි වලවට ඩොමුට හම්බෙන්නේ නැහැ ඔය බූරුවන්ට කියන්නේ අපි කිව්වා කියලා බේරිට බලවේගියෝ ආගේ තමයි බලවේගියෝ ගොවියංග තේ කියන්නේ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පිරිසකගේ ජීවිතය දැන් පොහොර නැති නිසා බොහෝ තැන්වල තේ අපතේ ගිහින් මාතර දෙනියාය කිරිවැල් දොල බටේ අය හිඟුර හේන දෙහිගම්පල මිනිසුන්ගේ එකම ආදායම් මාර්ගය තේ වගාව ඉදෙන් පොහොර නැහැ ඒ නිසා තේ දළු කපාටයි මිනිස්සු ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුව දළු වලට වැඩි ඇත්තටම ඇතමල් තමයි හැදිලා තියෙන්නේ නියඟක් ආපු ගමන් මේ ගස්ති කිවරයි කියලා පැල හිටවලත් දැන් අවුරුද්දා ඒ පැල වලට මේ පොර නැහැ 200 ඕන සම්පූර්ණම තේ වගාව කහම කහපාට වෙලා අඩුම ගානේ බැංකු ණයවත් කියවා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න මිනිසුන්ට වැඩ කරන්නවත් විදියන්නේ නැහැ තේ දළු නැති නිසා අපිට පොර නැති කමට දළු කඩා ගන්න බෑ කොම්පෝස් වලින් හැදෙන්නේ තේ ගස් හදන්න පුළුවන්ද කොම්පෝස් වලින් තේ ගස් මැරිලා යනවා කාබනික පොර හැමතැනම විකුණන්න තියෙනවා හැබැයි කිසිම ප්‍රමිතියක් නැහැ ඒවා පාවිච්චි කරපු ගොඩාක් කුඩා තියවතු හිමියෝ කියන්නේ ගස් දිරලා ගිහිල්ලා තියෙනවා වේයෝ කාලා තියෙනවා අඩිය තිබුවම පස්සේ තමන්ගේ ඇඟිලි කරු නැත්තම් යටිපතුල් කුණු වෙලා තියෙනවයි කියලා එහෙම කියනවා තේ ටික මැරෙන්න ගිහිල්ලා තියෙන දැන් ඔය පේනෝනේ කාබනික කරපු තේ වගාව ප්‍රායෝගිකව දන්න දෙයක් තමයි කාබනික පෝරවලින් කරන්න බෑ රටින් ගේනවා හාලාලා පරිප්පු ඒවා මේ කොම්පෝස්ට් වලින් හදන්න කියන්නේ අපි දන්නවද එහෙ තියෙන අසුචි දාලා හදලා මෙහෙ ගෙවුන්ට එවනවා මෙයා කොම්පෝස්ට් කෑම කියලා අපි වරවට ඩොමුන්ට හම්බෙන්නේ නැහැ ඔය බූරුවන්ට කියන්නේ අපි කිව්වා කියලා आदि मिलट विक्रीन प्रभृतियर लोकलूण बीज लाबादी मोरट विरोध पलक ගලින් බිදුනවව නගර මතයේ උද්ඝෝෂණ නිරත වූ පිරිස විරෝධතා පෙළපාලියකෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් පැමිණියා. කුටියකල සියඹලාණ්ඩුවේ හේන් ගොවියෝ ඉවසලා ඉවසලා බැරිම තැන අද සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ආවේ විරෝධතා පෙළපාලියකෙන්. ප්‍රදේශීය මහ සංඝරත්නයේ හි පෙරමුණගෙන සිටියා. වගාවන්ට පොහොර නැති ප්‍රශ්නේ හෙන්තියෙති වගා කරන ඉඩම් ටිකක් තමන්ට නැති කරලා කියලායි මේ ගම්මු කිව්වේ මහ පරිමාණ සමාගම් කාර්යයන්ට කුණු කොල්ලට විකිරෙන වනාන්තරයේ ඉඩම් තිබුණට හේනක් කොටා ගන්න අහිංසක මිනිස්සුට බිම් අඟලකයිත්‍යක් නැහැ කියලායි මේ මිනිස්සු කෑ ගහලා කියන්නේ බෙදලා දෙනවා කියලා කියනවා මේ ඉඩම් නිසෙ විදිහට තව වෙනකන් බෙදිලා නැහැ ඒ නිසා මේ මිනිස්සු කන්නේ මොනවද මේ මිනිස්සු ජීවත් වෙන මොනවද අපිට දානේ වළඳන්න පුළුවන්ද මේගොල්ල දොක් විඳිනකොට